Jayama Mattuma, Butumari Vinari Tunai. Bomestuti Atrama Tamat Makanagatu, Daika Karnak Samandu Saka Chakrimata, Adas Prakas Krimaganima Kanagatu Inua. We say same April, we say Kindame Praharin, Aperate Samasta Janatauma, Ati Bautarak Janatawa, see at a Kipia Kara, Kanagatu Batu. We say same Kitunan Ilakaragatu. Palli ilakka karagattu e prahara ithamathma bihisunu melaiccha praharayak widiyata api hela dakina e wage ma me praharaye ekka apita teendu teerana gananawakata element wela thiyena me praharayenta pera me praharaya walakwa gata yutuwa thibunada kiyana barapatala prashnaya samasta rate janathawage sis satan walada palapadiyan wela thiyena ඒක වලක්වා ගත යුතුව තිබුණා නම් කවුද ඒකට වැරදි කාරයෝ කවුද ඒකට ඒ වැරද්ද කරේ කියන ප්‍රශ්නය තියෙනවා මේකට අපි සූදානම් නැහැ එහාට මෙහාට ඇඟිල්ල දික් කර කර ඉන්න මේක ඍජුවම එක පුද්ගලයෙකුට එහෙම නැත්නම් කණ්ඩායමකට එල්ල කරන්න සූදානම් නැහැ මං හිතන්නේ හොඳ කොමිෂන් සභාවක්පත් කරලා තියෙනවා ඒ කොමිෂන් සභාවෙන් හෙළිවෙයි මේ කාරණේ සැබෑ වැරදු කරුවන් කවුද කියන කාරණා හැබැයි අපිට පේනවා විපක්ෂය මේක දඩමීමා කරගෙන මේක ආණ්ඩුව තමයි වැරද්ද 100%ක්ම විදියට හඳුනන්න උත්සාහ කරනවා. හැබැයි අපිටත් ඕනනම් තර්ක කරන්න පුළුවන්. අපිටත් ඒ විදියට අර්ථ දක්වන්න පුළුවන්. දවස් 52 මේක වුණා නම් වෙන්නේ නැහැ. දවස් 52 න් තමයි අලුතෙන් දීර්ඝ සාමය අමාත්‍යාංශයක් පත් වෙන්නේ. මේ විදියට අපිටත් කියන්න පුළුවන් තර්ක කරන්න පුළුවන්. හැබැයි අපි සූදානම් නැහැ. ඒ විදියට මේ ම්ලේච්ඡ ප්‍රහාරය දඩමීමා කරගෙන සාධාරණීකරණය කරන්න. අපි කොහොමද මේ ජනතාවට සාධාරණ ඉෂ්ට කරන්නේ අපි දන්නවා මේ ප්‍රහාරයෙන් පසුව මේ පශ්චාත් සිදුවීම් ගැන අපිට සතුටු වෙන්න පුළුවන් ඊටාම කෙටි කාලයක් ඇතුළත මේ පුද්ගලයෝ අතුරු අතරම් කොට ගැනීම යුද හමුදාව ත්‍රිවිධ හමුදාව පොලිසිය STF එක මෙයා එකතු වෙලා හරියට කරලා තියෙනවා ඒ සඳහා ජන කොට්ටාස වල සහභාගීත්වය දායකත්වය අපි අගය කරන්න ඕන අපි දන්නවා මුස්ලිම් ගම්මාන වල ඒ වැටලීම් කරද්දි මේ මුස්ලිම් ජනතාව අති බහුතරයේ සහයෝගය ලැබිලා තිබුණා මේ තොරතුරු දෙද්දි Muslim Janata, ඉතා බහුතරයක් මේ තොරතුරු දීලා තිබුණා. මොකද මේ ප්‍රහාරයෙන් ඒ ජනතා ජන කොට්ටාසය මුස්ලිම් ජන කොට්ටාසයත් විශාල පීඩාවකට පත් වෙලා තියෙනවා. විශාල හිත්වලකට පත් වෙලා තියෙනවා. ඒ වගේම කතෝලික ජනතාව තවත් ඉතාම වේදනාවෙන් ඉන්නේ. තමන්ගේ පවුල කෙනෙක් නැති වුණාම, තමන්ගේ ඥාතියෙක් දරුවෙක් නැති වුණාම, මේ වේදනාව මං හිතන්නේ ජීවිත කාලය තුරා මෙයාගේ සත්‍ය සිස්සතන් වල තියෙනවා. අපිට ඒකට පිළියම් දෙන්න, පලස්තර යොදන්න, අපිට වන්දිගෙවලා ඒක සාධාරණීකරණය කරන්න බෑ. ඒ නිසා මම හිතනවා මේ සෑම ජන කොට්ටාසයක්ම මේ තුලින් පීඩාවට පත් වෙලා දිනවා බෞද්ධ විනාඩියක් තියෙනවා ඔබතුමා බෞද්ධ ජනතාව විදියට මොකද බෞද්ධයෝ කියන්නේ ඉතාමත්ම මානසික පිරිසක් අපි දන්නවා සතෙකුටවත් හිංසාවක් කරන්න පෙළඹෙන්නේ නැහැ ඒ නිසා බෞද්ධයෝ මේ ප්‍රහාරය ඉතාම නිහින ප්‍රහාරයක් විදියට ඉතාමත්ම කඩගාටුවට පත් වුණා අපිට මේක වේදනාව අපිට හොඳට දැනුණා අපේ රටේ සමස්ත ජනතාව මේ වේදනාව වින්දා ඒ නිසා ජාති පක්ෂ පාට ભેදයකින් තොරව ආගම් ભેදයකින් තොරව මේ ප්‍රහාරයෙන් එක එක මට්ටම් වලින් අඩු වැඩි වශයෙන් වේදනාවට පත් වුණා. එහෙනම් අපි දැන් මොනවද කරන්න ඕනේ? අපි දැන් කරන්න ඕනේ මේකේ වැරදිකරුවන් සොයා ගැනීමත් ඉතාමත් වැදගත්. මේ කොමිෂම තුලින් අපි විශ්වාස කරනවා වැරදිකරුවන් හොයා ගන්න පුළුවන් වෙයි කියලා. මම පූර්ව නිගමන වලට එළඹෙන්න යන්නේ නැහැ. කාටවත් ඇඟිල්ල දික් කරන්න යන්නේ නැහැ. අපි යම් මට්ටමකින් මේකේ වැරදිකාරයෝ වෙන්න ඇති ගරු නියෝජ්‍ය කතානායකතුමනි. යම් මට්ටමකින් වැරදිකාරයෝ වෙන්න ඇති. එනිසා ඒ සම්බන්ධව අපිට යම් වන්දි ගෙවීමක් අපිට යම් කිසි දෙයක් කැපකිරීමක් කරන්න තියෙනවා අපි ඒකට සූදානම් අවසන් කරන්න ඒ නිසා මම විශ්වාස කරනවා මේ කොමිෂන් වර්තාව ආවට පස්සේ අපිට ඒ සම්බන්ධව කටයුතු කරන්න සිද්ධ වෙයි ඒ වගේම ජාතියක් විදියට ශ්‍රී ලාංකික විදියට නැවත දැකින් සිටීමේ අවශ්‍යතාවය තියෙනවා අපි ආයෝජන මණ්ඩලයේ විදියට අපි අමාත්‍යාංශයෙන් අපි බල තත්පරයක් දෙන්න අපි සියලුම මේ දක්වා කරපු ආයෝජන එකක්වත් නතර නොකරන දැනට පත් කරගෙන තියෙනවා ආයෝජන ඉදිරියට ගේන්න ඕන ශක්තිය සහයෝගය අපි දීලා තිනවා. එනිසා ඉදිරියට එන ආයෝජන ගැන යම් කිසි සමාලෝචන සැක සංකල්ප තියෙයි. හැබැයි මේ දක්වා ආරම්භ කරපු එකම ආයෝජනයක්වත් අපේ රට තුල අපි නවත්තන්නේ නැතුව ඉස්සරහට අරන් යන්න අපේ අමතුමා මලික් සමරවික්‍රමතුමාත් අපේ අමාත්‍යාංශයත් විදිහට කටයුතු කරනවා කියන එක මතක් කරමින් මේ අවස්ථාව වචන කීපයක් කතා කරන්න අවස්ථාව දීම ගැන සම්බන්ධව මම ඔබතුමාට ස්තුති වෙනවා බොහොම ස්තුතියි ගරු රංජිත් සොයිසමත්